Votre ma président là-bas dans ma chaîne. මෙම පරීක්ෂණයේදී මා විසින් දෙන් ලබන සාක්ෂි සත්‍ය බවත් සත්‍යමි සංකීර්ණයක් නොවන බවත් රනිල් වික්‍රමසිංහ වන මම බෞද්ධයෙකු වශයෙන් මෙහි සම්බිරතා පූර්වකද සත්‍ය ලෙසද සහතිකව ප්‍රකාශ කර සිටිමි. අමතුමන් දැන් මේ සම්බන්ධයෙන් මීට පෙර මේ කමිටිය ඉදිරියේ ආව සිවුරු දෙනාම කියලා තියෙනවා. මේ සාරාංශා මෙවැනි පුද්ගලනික හැසිරීම ඉදිරිපත් කළා තියෙනවා කියලා ආරක්ෂා අමාත්‍යාංශය. ඔබතුමා ඩිෆෙන්ස් කවුන්සිල් එකේ සිටිනවද? ආරක්ෂක කමිටුවේ මං හිටියා ඒක පාස්කු ඉරිද ප්‍රහාරයටත් පෙර දින 51 අර ව්‍යවස්ථා ප්‍රශ්නය උඩ ඊට පෙර ආරක්ෂක කමිටුවට මං සහභාගී වුණා. නමුත් දින 51 ප්‍රශ්නෙන් පස්සේ මං හිතන්නේ යම්කිසි විරසක භාවයක් ඇති වෙලා තිබ්බ ජනාධිපතිතුමාත් අපේ රජයත් අතර මං හිතන හැටියට. මං විශ්වාස කරන්නේ ඒ නිසා තමයි ඒ කාලය තුල අපිට ආරක්ෂක කමිටුවට සහභාගී වෙන්නට අපිට අවස්ථාවක් ලැබුණේ නැහැ. මේ කොමිටිය තුල කවදාක්වත් ඒ කියන්නේ ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානීන් ඉදිරිපත් කරනවා තියෙන ප්‍රශ්න. දැන් මේ මෙවැනි ආරක්ෂා හේතු සම්බන්ධයෙන් කතා කරාද? මෙතන තියෙන යම් අය කතා කරලා ඉදිරිපත් කරලා තියෙනවා කියන්නේ. මේ ප්‍රශ්න පිළිබඳව අපිට මතකයි 2017 සාකච්ඡා කරනකොට කාන්තං කුඩි පල්ලි දෙකක් අතර තියෙන ප්‍රශ්නයක් උඩ සාකච්ඡා කරා. එතකොට මුස්ලිම් අන්තවාදයක් ගැන එතන මතුවෙන අන්තවාදයක් ගැන කතා වුණා. ඊට අමතරව සිරියාවට ගිහිල්ලා යුද කරපු පවුල් ගැන කතා වුණා. නමුත් ලංකාවේ ත්‍රස්ත ප්‍රහාරයක් ඇති වෙනවා කියන එක කවදාකවත් සාකච්ඡා වුණේ නැහැ. ඒ වුණේ නැහැ. එහෙනම් මේ ඉදිරිපත් කළ තියෙන තොරතුරු සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් එවන් වැරදිද? මට නම් එවැනි තොරතුරක් ලැබුණේ නැහැ. එවැනි ත්‍රස්ත ප්‍රහාරයක් ඇති වෙනවා කියලා මං ඉන්න කමිටුවල සාකච්ඡා වුණේ නැහැ. මේ සම්බන්ධයෙන් අපි සාරන් කියලා පුද්දල අපි වෙනම තිබ්බොත් ආරක්ෂා මණ්ඩලයේ වෙලින් ඒව ගැන කතා කරලා මේවා ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව ඇති වෙලා තියෙනවද? නැත්නම් මේ ආරක්ෂා මණ්ඩලේ කතා කරන තැනක් විතරක්ද වෙන්නේ? නෑ නෑ, එතන කතා වෙලා එතන තීන්දුව తీරන ගන්නවා. ආරක්ෂක කමිටුවේ ප්‍රධානී හැටියට ජනාධිපතිතුමා ඉඳ ගන්නවා. ආරක්ෂක ඇමතිවරයා හැටියට. ඉතින් එවැනි ප්‍රශ්න ගැටළු මතුවෙනකොට අගමැතිතුමාත් සමගත් එතන කතා වෙලා තීන්දුව తీරන ගන්නවා ඒ අවස්ථාවේ. මෙහි යූම් බුද්ධි තොරතුරු ඒ වගේ දේවල් වලදී ඔබතුමාගේ සහභාගීත්වයක් ලබා ගත්තේ නැද්ද ආරක්ෂක අමාත්‍යාංශය? ඔව්, ආරක්ෂක අමාත්‍යාංශයේ බුද්ධ්‍යාංශ රැස්වීමේ ගහරුවාද පාතන බුද්ධ්‍යාංශ රැස්වීමට ව්‍යවස්ථා ප්‍රශ්න ඇති වෙන්නට ඉස්සෙල්ලා ඒ දින 51 ඉස්සෙල්ලා ඒ සියල්ලකටම මම සහභාගී වුණා. සමහර අවස්ථාවල යම්කිසි වෙනත් රාජකාරියකට යොමු වුණා නම් එදාට මට ඒ රැස්වීම වලට සහභාගී වෙන්නට බැරි වුණා. එතකොට සහභාගී වීමෙන් පස්සේ එතෙන්දී යම් යම් වැදගත් දේවල් කතා කරනවා. කතා කරනවා. එතකොට ඒවා ගැන ඉදිරියට ගති යුතු පියවරවල් ගැන ඔබතුමාට වාකීවක් මුකුත් පැවරුන්නේ නැද්ද? නෑ ගරුමන්තුතුමා, ඒ ගැන අපි සාකච්ඡා කළා. යම්කිසි බැරෑරුම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ආරක්ෂක කමිටුවට යොමු කරනවා. ජනාධිපතිතුමාගෙන් ඒ තීන්දුව తీරන ගන්න. නමුත් ඔබතුමා පාර්ලිමේන්තුවේ ආරක්ෂා ගැන මොන හරි ප්‍රශ්නයක් මතුවුණොත් උත්තර දෙන්න වුණා. උත්තර දෙන්න ඕනේ මට. ඔබතුමාට තමයි උත්තර දෙන්න වෙන්නේ. ඔව්. නමුත් රාජකාරියේදී මෙහෙයුම් බුද්ධ්‍යාංශ වැනි දේවල් වලට ඔබතුමාගේ සහභාගීත්වයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒගොල්ලෝ. ඒ රැස්වීම වලට ඒ කාලය තුල සහභාගී වුණා. නමුත් තීන්දුව తీරන ගන්න මට වගකීමක් හැටියට රාජකාරීමේ වගකීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නැහැ. ඒ කියන්නේ තීන්දුව తీරන ගන්න කිසිම වගකීමක් මන්නක තිබෙන්නේ නැහැ.